කී ස්කූල් වෙතින් ගෙනෙන කීබෝඩ් පුහුණු මාලාවේ එපිසෝඩ් අංක 2ට සාදරයෙන් පිළිගන්නවා. ඔබ ප්‍රථම වතාවට නම් මේ වීඩියෝ එක නරඹන්නේ මම ඔබගෙන් ඉල්ලා සිටිනවා මේ YouTube channel එකේම තියෙනවා එපිසෝඩ් 1 ඊ අපි කරපු වීඩියෝ එක. ඒ වීඩියෝ එක මුලින් නරඹලා ඒකේ විස්තර කරන දේවල් කියලා දෙන දේවල් පැහැදිලිව තේරුම් අරගෙන එපිසෝඩ් 2 නැත්තම් මේ වීඩියෝ එක නරඹන්න කියලා මම ඉල්ලා සිටිනවා. එහෙම නැත්තම් මේකදී සාකච්ඡා කරන සමහර දේවල් සවිස්තරාත්මකව විස්තර කරලා තියෙන එපිසෝඩ් 1 එකේදී ඒක නොබලන කෙනෙකුට මේකෙදී සමහර ගැටලු මතුවෙන්න ඉඩ තියෙනවා. එම නිසා එපිසෝඩ් 1 වීඩියෝ එක නරඹලා එපිසෝඩ් 2 වීඩියෝ එක නරඹන්න කියලා මම ඉල්ලා සිටිනවා. ස්කේල්ස් කිහිපයක් සංගීතයේදී භාවිතා වෙනවා. ඒවා ඒ කිහිපය අතුරින් මේජර් ස්කේල්ස් සහ මයිනර් ස්කේල්ස් කියන වර්ග දෙක පමණක් බිගිනර්ස් ලෙවල් එකේදී සාකච්ඡා කරනවා. ඉතිරි ස්කේල්ස් වර්ග කිහිපය ඉන්ටර්මීඩියට් ලෙවල් එකේදී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. මේජර් ස්කේල්ස් සහ මයිනර් ස්කේල්ස්. ඔබ දන්නවා කීබෝඩ් එකේ එහෙම නැත්නම් යතුරු පුරුවේ එකම සමාන ස්වර කණ්ඩායමක් තමයි රිපීට් වෙවි මේ කීබෝඩ් එක හැදෙන්නේ. ඒ කියන්නේ C වලින් පටන් ගත්තම C D E F G A B නැවතත් C D E F G A B මේ විදිහට මේ කීබෝඩ් එක පල්ලෙහා ඉඳන් ඉහළට එනකන් එකම ස්වර කණ්ඩායමක් තමයි රිපීට් වෙන්නේ. ඔබ මේක හරියට බැලුවොත් පෙනේ නෝට්ස් 12ක් තමයි මේ රිපීට් වෙන්නේ. C D E F G A B ට අමතරව තව තියෙනවා මේ කළු කීස් වලින් හැදෙන නෝට්ස් එනං 1 2 3 4 5 6 7 8 9 10 11 12. මේ නෝට්ස් 12 තමයි මේ කීබෝඩ් එකේ රිපීට් වෙන්නේ. මම කිව්ව ස්කේල්ස් වර්ග කිහිපයක් තියෙනවා කියලා. මේ හැම ස්කේල් එකක්ම නිර්මාණය වෙන්නේ මේ කීස් 12 ඇතුලේ. එහෙනම් මේජර් ස්කේල්ස් වර්ග 12ක්, මයිනර් ස්කේල්ස් වර්ග 12ක් සහ අනිත්කුත් ස්කේල්ස් වර්ග 12 බැගින් පවතින හේතුව මේ කීබෝඩ් එකේ නෝට්ස් 12ක් තියෙන හින්දා. මේජර් ස්කේල්ස්. පෙරදිග සංගීතයේදී අපි හැමෝම දන්නවා සා රී ගා මා පා ධා නී සා. ඔක තමයි පෙරදිග සංගීතයේදී C major කියන ස්කේල් එකට අදාළව යන ස්වර කණ්ඩායම. අපරදිග සංගීතයට එද්දී ඔක වෙනවා C D E F G A B C. ඔක තමයි C major ස්කේල් එකේ ස්වර. මේක නිර්මාණය කරගන්න මම එපිසෝඩ් 1ේදී සාකච්ඡා කරපු ටෝන් සෙමිටෝන් තියරි එක මෙතනදී ඇප්ලයි කරන්න ඕනේ. C major scale එක නිර්මාණය කිරීමට ටෝන් සෙමිටෝන් තියරිය ඇප්ලයි කරමු. ඕනම major scale එකක් පටන් ගන්නෙ එම major scale එක නම් කරන ස්වරයේ නමින්මයි. ඒ කියන්නේ උදාහරණයක් හැටියට මම C major ගත්තොත් C major scale එක ආරම්භ වෙන්නේ C note එකෙන්. මේ note එකට අපි අපරදිග සංගීතයේදී කියනවා root note එක. ඒතොර root note එකෙන් ආරම්භ වුණාම scale එක නිර්මාණය කරගන්න අපි ටෝන් සෙමිටෝන් තියරිය ඇප්ලයි කරනවා. root note එක ගත්තාම එතනින් ටෝන් එකක් ඉස්සරහට යනවා. තවත් ටෝන් එකක් ඉස්සරහට යනවා. සෙමි ටෝන් එකක් ඉස්සරහට යනවා. ඊට පස්සේ ටෝන් එකක් ඉස්සරහට යනවා. තවත් ටෝන් එකක් ඉස්සරහට යනවා. ටෝන් එකක් ඉස්සරහට යනවා. සෙමි ටෝන් එකක් ඉස්සරහට යනවා. රූට් නෝට් ටෝන් ටෝන් සෙමි ටෝන් 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 සෙමි ටෝන්. අපි අනිත් ආකාරයෙන් ප්‍රකාශ කරනවා නම් රූට් නෝට් එක හෝල් ස්ටෙප් හෝල් ස්ටෙප් හාෆ් ස්ටෙප් හෝල් ස්ටෙප් හෝල් ස්ටෙප් හෝල් ස්ටෙප් හාෆ් ස්ටෙප්. අම තමයි C major scale එක නිර්මාණය කරගන්නේ. D major scale එකට අපි එනවා නම් root note එක වෙන්නේ D tone tone semitone tone 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 semitone D E F sharp G A B C sharp D. ඔක තමයි D major scale එකේ ස්වර පරාසය. E major හදා ගන්නවා නම් අපි scale එක නිර්මාණය කරගත්තා මෙන්න ඕන E F sharp G sharp A B C sharp E flat E. මේ විදිහට මේ keyboard එකේ නැත්තම් යතුරු පුරුවේ තියෙන ස්වර පූර්වයේ තියෙන නෝට්ස් 12ටම මේජර් ස්කේල්ස් 12 නිර්මාණය කරගන්න අපිට පුළුවන්. එම නිසා මම එපිසෝඩ් 1ේදී ඔයගලන්ට කිව්වා පොතක් අරගෙන මේ පැහැදිලි කරන දේවල් පිළිවෙලට ලියා ගන්න කියලා. එතකොට එපිසෝඩ් 2කට අදාළව ඔබේ පොතේ නිර්මාණය වෙන්න ඕනේ මේ නෝට්ස් 12ට අදාළව තියෙන මේජර් ස්කේල්ස් 12. ටෝන් සෙමිටෝන් තියරි ඇප්ලයි කරලා මේ හැම නෝට් එකකටම මේජර් ස්කේල්ස් 12 නිර්මාණය කරලා තියාගන්න. මොකද මේ මත පදනම් වෙලා තමයි මින් ඉදිරියට අපි ඉගෙන ගන්න හැමදේම තියෙන්නේ. ඒ කියන්නේ මේ ස්කේල්ස් මත පදනම් වෙලා තමයි කීබෝඩ් පුහුණුව, කීබෝඩ් වාදනය ඉස්සරහට යන්නේ. එම නිසා මේජර් ස්කේල්ස් 12 නිර්මාණය කරලා හදලා තියාගන්න. අපි එපිසෝඩ් 3 එකේදී කතා කරනවා මයිනර් ස්කේල්ස් කොහොමද හදාගන්නේ කියලා. එහෙනම් එපිසෝඩ් 3 එකෙන් හම් වෙනකන් ඔබට සුබ දවසක්.